समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुखदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ये भाग्यवत्तु अरहत्तु सम्मा सम्बुद्धुरजानन् वहन्सेट मम नमस्कार करमि मागे नमस्कार वेवा पुनच परं भिक्खवे भिक्खु इममेव कायं उद्दं पादतला अदो केस मत्थका तच पर्यंतं पूरं नानप्पकारस्स असुचिनो पच्च विक्खती वासनावंत सदहति पिन्नतुनी लक्वसी लोवसी सैम सित्सतं सनसनु पिनिस सित निवन बुदुबन उतुम सद्धर्मानुशासने समगिनुई ओब मे संबंध वन्नट यदेन्नी पिन्नतुनी मे वसर आपी आरंभक मुहूर्तेम සඳහන් කළා බෝධිපාක්ෂික ධර්ම වඩන වසර බවට පත් කර ගනිමු කියලා. ඒ අනුව පින්නතුනි බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව මූලික වශයෙන් අපි සාකච්ඡා කළා. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බෝධ්‍යාංග, ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පිළිබඳව. එයින් අපි මේ දිනවල සතර සතිපට්ඨානයේ අයත් භාවනා ක්‍රම 14ක් උගන්වලා තිබෙනවා. අන්න ඒ භාවනා ක්‍රම 14න් තුනක් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තිබෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ හතරවෙනි භාවනා ක්‍රමයයි. පිනතුනි කායානුපස්සනාව 14 ආකාරයකින් මේ කය දෙස බලන ක්‍රම आनापान सिहिय आश्वासे सह प्रश्वासे किरिहि सिहिय पवत्पीम आनापान सति पब्ब पब्ब कियाने कोटस ए कोटसत ए वागेम देवनु अपि साकच्छा कला इरियापत पब्बय सतर इरियव्व पिलिबंदव सिहिय पवत्पन आकारे सतर इरियव्व प्रधान करगत्त सेसु सैम इरियव्व किरिहिम සිහිය පවත්වන ආකාරය සම්පජඤ්ඤ කොටසිනුත් අපි සාකච්ඡා කළා. දැන් අපි අද සාකච්ඡා කරන්නේ අපි නිරතුරුවම අහලා තියෙනවා කායගත සති භාවනාව. එහෙමත් නැතිනම් පිළිකුල් භාවනාව. පටික්කුල මානසිකාර පබ්බය කියන මෙන්න මේ විදිහින් මේ නම් වලින් මේ භාවනාව පිළිබඳ අපි අහලා තියෙනවා. පිනතුනි පටික්කුල මානසිකාර පබ්බ කියන්නේ කොටස ශරීරෙහි පවතින යථා ස්වરૂපය දැන ගැනීමයි මෙහිදී සිද්ධ කරන්නේ. පිනතුනි සම්මුතියෙන් ඔබ කය දෙස බලා තිබෙනවා. කැඩපති. කැඩපතින් ඔබේ කය දෙස ඔබ බලා කොතෙක්නම් උද්ධාමයට පත්වෙච්ච අවස්ථාවක් ඇද්ද? ඔබේ ශරීරෙහි පැහැය, රූප ස්වභාවය, ඒ වගේම කල්යාණ වශයෙන් ගත්තොත් කේශ කල්යාණය, දන්ත කල්යාණය මාංශ කල්යාණේ චවි කල්යාණේ මේ කල්යාණ පිළිබඳව ඔබ අප්‍රමාණව සොම්නසට ඔබේ ශරීරයේහි ඔබේ මුහුණෙහි ඉරියව් තුලින් පැහැය, ගැඹීර බව, පෞරුෂය,
කියන මේවට ඔබ කොයිතරම්නම් උද්ධාමයට පත් වී ඇද්ද කැඩපතින් මුහුණ බලා ඔබට ඒ දැනිච්ච සිතුවිලි අප්‍රමාණයි පිනතුනි අද අපි බලන්නේ සිත නැමැති කැඩපති සිත නැමැති කැඩපත නිශ්චලව පවතින්නට ඕන පිනතුනි සම්මුතිමය වශයෙන් ඔබ මුහුණ බලන කණ්ණාඩිය හොඳටම සෙලවෙන එකක් කියලා හිතන්න චලනය වෙන එකකින් ඔබේ කය දිහා බැලුවට කයේ යථාර්ථයේ කයේ ස්වභාවය කයේ රූප ස්වභාවය ගම්භීර බව ඒ වගේම තේජාන්විත බව පෙනෙන්නේ නැහැ චලනය වෙන කැඩපතකින් බැලුවොත් නිශ්චල කැඩපතකින් තමයි ඔබ බැලුවාම ඒකවා ඔබට පෙනුනේ අන්න ඒ වගේ මේ කයේ පිනතුනි තිබෙන මේ කුණපයන් දකින්න පුළුවන් වෙන්නේ සිත යම්තාක් දුරට හරි නිශ්චල කරගෙන බැලුවොත් හරියට නොකැලඹුණු ලිඳක් වගේ කැලඹුණාම පත්ල පෙනෙන්නේ නැහැනේ බොර වුණාම පත්ල පෙනෙන්නේ නැහැනේ නිශ්චල ජලය ඇති තැන ඒ ලිඳෙහි පතුල පෙනෙනවා වගේ මේ කයෙහි අභ්‍යන්තරය පවා හික්මුණු හදවතකට දකින්න පුළුවන් නිශ්චල සිත නැමැති කැඩපතින් බලන්න පුළුවන් එහෙමනම් පින්නතුනි නිශ්චල සිතකින් ප්‍රඥාව නැමැති ඇහෙන් මසසින් නොවේ ප්‍රඥාව නැමැති ඇහෙන් සිත නැමැති කැඩපත උපකාරී කරගෙන මේ කය දිහා ටිකක් අපි බලමු අපි මෙතෙක් නොබලපු ක්‍රමයකට මේ කය දිහා නොදැක්ක විදිහකට භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා බලන්න ක්‍රමයක් එලෙසින් මේ කය දෙස බලන විට පින්නතුනි අපිට පුළුවන්කම ලැබෙනවා අපි සම්මුතියෙන් කැඩපතින් මුහුණ බලලා අපේ හිතට ඇතිවෙච්ච අභිමානය අපේ හිතට ඇතිවෙච්ච උද්ධාමය ධර්මානුකූලව ඇති කරගන්න ඒ උද්ධාමය ඒ නිශ්චල බව ඒ අවබෝධාත්මක සිහිය යම් කෙනෙකුට ලැබුණොත් පින්නතුනි අපිට මේ කයෙහි ඇලෙන්න ගැටෙන්න මම මගේ කියලා බැඳෙන්න කිසිවක් නැති බව ප්‍රඥාව නැමැති ඇහෙන් සිත නැමැති කැඩපත නිශ්චලව පවත්වාගෙන බලන විට අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා එනිසා අපි අද සූදානම් වෙන්නේ අන්න ඒ සිත නැමැති කැඩපත නිශ්චලව පවතින වෙලාවේ මේ සත් ධර්මයටම දෙසවන් යොමු කරගෙන ඉන්න වෙලාවේ ප්‍රඥාව නැමැති ඇහින් මේ කය දිහා බලනවා ප්‍රඥාව නැමැති ඇස් සිත නැමැති කැඩපත බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ මුළු කයම මේ විදිහින් විස්තර කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු භික්ඛවේ මහණෙනි භික්ඛු භික්ෂුව භික්ෂුව කියලා කියන්නේ උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම නැවතත් මේ කය දිහා මේ විදිහෙන් බලනවා ඉමමේව කායං මේ කයම උද්දං පාද තල ඒ කියන්නේ පාදයෙන් උඩ යටිපත්ලෙන් උඩ අදෝ කේස මත්තක අදෝ කියලා කියන්නේ පිනතුනි යට කියන එකනේ හිසකේ යට හිසකේ කෙළවර නෙවෙයි හිසකේ යට සම සීමා කොට කාත්පසින්ම හම සීමා කරගෙන මේ කය දිහා බලන්න දෙපතුලේ සිට හිස් මුදුනේ කෙස් අගනොව කෙස් මුලින් හම සීමා කරගත් මෙන්න මේ කොටසෙහි මොනවද තියෙන්නේ නානප්පකාරස්ස අසුචිනෝ මොනවද නොඑක් නානප්පකාර විවිධ අසුචි අසුචි කියන්නේ අසුචිය කියන එක අපි දන්නවා මල අපවිත්‍ර දේ පච්ච වෙක්කති ඉමමේව කායං සිරුර අසුචියෙන් පිරුණු ශරීරය පච්ච වෙක්කති සිහි කරන්න බලන්න සිත නිශ්චලව පවත්වාගෙන ප්‍රඥාව නැමැති ඇහෙන් බලන්න ඇත්තටම මේ කයේ මොනවද තියෙන්නේ ඉමස්මින් කායේ මේ කයේ මොනවද තියෙන්නේ කේසා ඔන්න පෙනෙනවා කෙස් තියෙනවා සම්මුතියෙන් කැඩපතින් බලනකොට පෙනුණා කේසා කෙස් ලෝමා ලොම් නකා නිය දන්තා දත් තචෝ හම මන්සං ඔන්න අපිට ඒවත්
සම්මුති කැඩපතින් පෙනෙනවා නහාරු නහර ඉතින් එහාට බලන්න අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංගං ඔන්න පිනතුනේ 20ක් පෙනුනා අපිට මොනවද පඨවි ධාතු එව අපි සිංහලෙමුත් අරගෙන බලමු කේශා කිස් ලෝමා ලොම් නකා නිය දන්තා දත් තචෝ හම් ඒකට අපි කියනවා හම අවසන් කොට මේ තචෝ කියන්නේ හමනේ තච පංචකය පහයි බාහිරෙන් පෙරෙන්න තිබෙන කෙස් ලොම් නිය දත් සන් ඊළඟට පින්න තුනේ මන්සං මස් නහාරු නහර අට්ටි ඇට අට්ටි මිංජා ඇට මිදුලු වක්කං වකුගඩු හදයන් හදවත හෘදය යකනං අක්මාව කිලෝමකං පිත්තාසය පිහකං බඩදිව පප්පාසං පෙනහලු නැතිනම් පපු මස අන්තං කුඩා බඩවැල අන්ත ගුණං මහ බඩවැල උදරියං ආමාශය නැතිනම් බඩ කරීසං අසුචි මත්තලුංගං මොළය ඔන්න පින්නතුනි පඨවි ධාතු එතන 20යි දැන් ඕක මා මුලින් සිහිපත් කළා වගේ පහෙන් පහ පස්වන කුණපයෙන් පටන්ගෙන නම් කරනවා තච පංචකය වක්ක පංචකය මත්තලුංග පංචකය ඒ වගේම පප්පාස පංචකය තච පංචකය වක්ක පංචකය පප්පාස පංචකය මත්තලුංග පංචකය එතකොට පහේ කොටස් හැටියට අපිට අරගෙන භාවනා කරන්න පුළුවන් මේ කොටස් පහ වෙන වෙනම කොටස් පහක් වෙන වෙනම අරගෙන අපිට භාවනා කරන්න පුළුවන්කම ලැබෙනවා ඊළඟට පින්න තුනේ කොහොමද මේ කොටස් වෙන් කරගන්නේ අපි තච්ච පංචකය වක්ක පංචකය පප්පාස පංචකය මත්තලුංග පංචකය කියලා එතකොට අපි පළවෙනි කොටස අරගෙන බලමු තච්ච පංචකයට අයිති වෙන්නේ කේසා ලෝමා නකා දන්තා තචෝ එතනං කෙස් ලොම් නිය දත් සම වෙන්න පුළුවන් කෙස් ලොම් නිය දත් සම දත් නිය ලොම් කෙස් අනුලෝම පටිලෝම ක්‍රමයට ඉහළ ඉඳලා පහළටත් පහළ ඉඳලා ඉහළටත් මේ කුණප කොටස් ටික මෙනෙහි කරන්න පුළුවන් හොඳට බලන්න පුළුවන් මන්සං නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං වක්කං අට්ටි මිංජා අට්ටි නහාරු මන්සං මන්සං නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං වක්කං අට්ටි මිංජා අට්ටි නහාරු මන්සං දැන් බලන්න පින්තුනි වක්කං එතන අපිට පුළුවන් සිංහලෙනොත් මස් නහර ඇට ඇට මිදුලු වකුගඩු වකුගඩු ඇට මිදුලු ඇට නහර මස් බලන්න පින්තුනි දැන් බාහිරෙන් පිරුණා තච පංචකයෙන් කුණප කොටස් පහයි කය අභ්‍යන්තරේ මස් නහර ඇට ඇට මිදුලු වකුගඩු එතන පහයි ඒකට අපි එක නම් කරන්නේ අවසාන කුණපයෙන් වක්ක පංචකය ඊළඟට හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං මේ පපුව ආශ්‍රිතව හෘදය අක්මාව පිත්තාසය ඊළඟට බඩදිව පෙනහලු නැතිනම් පපු මස පප්පාසං පිහකං කිලෝමකං යකනං හදයන් හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං පප්පාස පංචකය ඊළඟට පින්නතර කුස ආශ්‍රිතවත් හිස් මොලත් එක්ක අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංගං මත්තලුංගං කරීසං උදරියං අන්ත ගුණං අන්තං මේ විදිහට අපිට පුළුවන් මත්තලුංග පංචකයෙන් ඉතිරි පඨවි ධාතු පහ මෙනෙහි කරන්න ඊළඟට පින්නතුනි
මේ ශරීරයේ තවත් හොඳට සිහියෙන් බලනකොට පෙනෙනවා හිත නිශ්චලයි නම් සිත නැමැති කැඩපත ඔබට පුළුවන් ප්‍රඥාව නැමැති ඇහෙන් තවත් බලන්න මොනවද මේ කයේ පවතින්නේ පිත්තං පිත සෙම්හම් සෙම පුබ්බෝ සරව ලෝහිතං ලේ සේදෝ දහදිය මේදෝ මේද තෙල් අස්සු කඳුළු වසා උරුණු තෙල් කේලෝ කෙල සිංගානිකා සොටු ලසිකා සඳ මිදුළු මුත්තං මුත්‍ර බලන්න පින්නතුනි එය නැතිනම් ආපෝ ධාතු 12ක් තියෙනවා ඒක අපි කොටස් දෙකකට බෙදා ගත්තාම චක්ක හැටියට සඳහන් වෙනවා මේද චක්කය සහ මුත්ත චක්කය කොහොමද නම් කරන්නේ ඒ කුණප කොටස් වල අවසාන කුණපේ හයවෙනි එක මේද චක්කය ඊළඟ කොටස් වල අවසාන හයවෙනි එක මුත්ත චක්කය එතකොට අපිට පුළුවන් එක කොටසක් අරගෙන පිත සෙම සරව ලේ දහදිය මේද තෙල් මේද තෙල් දහදිය ලේ සරව සෙම පිත මේ විදිහට අපිට මෙනෙහි කරන්න පුළුවන් ඊළඟට කඳුළු උරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මුත්‍ර මුත්‍ර සඳ මිදුළු සොටු කෙල උරුණු තෙල් කඳුළු මේ වසා කියලා කියන්නේ උරුණු තෙල් කියලා කියන්නේ පින්නතුනි මේ ශරීරයේහි සමහරට ගොඩාක් දුරට මුහුණ මුල් කරගෙන බලන්න තේරුම් ගන්න දිලිසෙන ගතියක් ඇති වෙනවනේ මුහුණේ තෙල් සහිත ස්වභාවයක් බාහිරට එන්න පටන් ගන්නවා මුහුණ කොච්චර පිරිසිදු කළත් නැවත නැවතත් මේ තෙල් සහිත ස්වභාවය දිලිසෙන ස්වභාවය ඇති වෙනවා ආන්නේ බැහැරට එන තෙල් තමයි මේ වසා උරුණු තෙල් කියලා සඳහන් කරන්නේ එතකොට පින්නතුනි ආන්නේ මේ විදිහට මේවා ශරීරයේ තියෙන තැන් බල බල තියෙන ස්ථාන හැටියට ශරීරයේ කොටස් දෙකකට බුලින් බෙදා ගන්න පුළුවන් පිකනියෙන් උඩ කොටස උඩ හැටියටත් යට කොටස යට හැටියටත් තාගෙන උඩ දිශාවෙහි පිහිටන කුණපයක්ද යට දිශාවෙහි පිහිටන කුණපයක්ද මේ ආදී වශයෙන් අපිට දිශාව හැටියට ඒ වගේ වර්ණ හැටියට ඒ වගේ ස්වභාවයේ හැටියට ගන්ධයේ හැටියට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් පින්නතුනි අර මා මුලින් සිහිපත් කළා වගේ සිත නැමැති කැඩපත නිශ්චල නම් අපිට මේ ටික හුද්දටම පේනවා හරියට විනිවිද පේනවා පැහැදිලිව පේනවා වටහා ගන්නට පහසුයි පින්නතුනි බලන්න ප්‍රඥාව නැමැති ඇහෙන් මේ කයෙහි පවතින මෙන්න මේ කුණප කොටස් ටිකමයි මේක අපිට භාවනාව යොදවන ක්‍රමයේ පින්නතුනි ඔය පඨවි ධාතු 20 පංචක හැටියට ඒ කියන්නේ පහේ කොටස් හැටියට බෙදලා එක එක දවසට පුරුදු කරනවා එක කොටසක් තච පංචකය සතියක් විතර පුරුදු කරනවා වක්ක පංචකය තව සතියක් පුරුදු කරනවා පප්පාස පංචකය තවත් සතියක් පුරුදු කරනවා ඊළඟට මත්තුලුංග පංචකය තවත් සතියක් විතර පුරුදු කරනවා ඊට පස්සේ පින්නතුනි පඨවි ධාතු 20ම අනුලෝම පටිලෝම ක්‍රමයට මෙනෙහි කරනවා බලන්න පින්නතුනි මේක කොච්චර හොඳට මේ කය දිහා බලන්න පුළුවන් හොඳ ක්‍රමයක් එතකොට මේ කයට තියෙන ආලය රාගය අපෙන් බැහැර කරන්නට දේවී යන්නට මම මගේ කියන ස්වභාවය නැති වෙන්නට මේ දැක්මම උපකාර වෙනවා ඊළඟට පින්නතුනි ගලා යන ආපෝ ස්වභාවයෙන් යුක්ත පිත සෙම සරව ලේ දහදිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මුත්‍ර මේ කයේ මේ මොහොතේ පවතිනවා මේ වගේ ස්වභාවය බලනවා කොටස් 6කට බෙදලා එහෙමත් නැත්නම් ආපෝ ධාතු කොටස් දෙකකට බෙදලා කුණප කොටස් 6 බැගින් අරගෙන මේද චක්කයේ හැටියට මුත්ත චක්කයේ හැටියට මෙනෙහි කරනවා අන්න මෙහෙම බලනකොට පින්නතුනි අපිට මේ කයේ ස්වභාවය හරියට ප්‍රඥාව තිබුණොත් හොඳට නුවණ තිබුණොත් ප්‍රඥාව නැමැති ඇහැ දියුණු වෙලා තිබුණොත් සිත නැමැති කැඩපත සමතෙන් සිතෙහි ඒකාග්‍රතාවයක් ඇති කරගෙන තිබුණු කෙනාට පින්නතුනි යථා අවබෝධයකට එළඹෙන්නට පුළුවන් මෙන්න මේ භාවනා ක්‍රමේ පුරුදු කිරීම තුළින් භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා සේතාපි භික්ඛවේ
उबतो मुका मूतोली पूरा नाना विहितस्स दन्यस्स सेयतीदं सालीनं वीहीनं मुग्गानं मासानं तिलानं तंडुलानं तमेनं चक्कुना पुरिसो चक्कुमा पुरिसो मुंचित्वा पच्च विक्खति බලන්න පින්නතුනි කොච්චර ලස්සන උපමාවක් උන්වහන්සේ පෙන්නනවද දැන් අපිට කිව්වා පත්ලෙන් එහෙම අතතිරං යට පාදයෙන් උඩ හිසකේ යට පාදයෙන් උඩ හිසකේ යට මෙන්න මේ කිව්ව සම සීමා කරගෙන තිබෙන මේ මල්ලක් වගේ මේ කයෙහි බුදුරජාණන් වහන්සේ පෙන්න සීයතාපි කුයි වගේද මහණෙනි උබතෝ මුඛා දෙපැත්තෙන්ම විවර ඇති එහෙමත් නැතිනම් කටවල් ඇති මුතෝලි මල්ලක් දෙපැත්තෙන්ම කටවල් ඇති මල්ලක් පුරා නානා විහිතස්ස දඤ්ඤස්ස මේ මල්ලේ දෙපැත්ත ගැට ගහලා නොඑක් දාන්නෙන් පුරවල තියෙනවා කොයි වගේද කියනවනම් උන්වහන්සේ පෙන්වනවා සාලීනම් මේකේ තියෙන මොනවද හැල්වි වීහීනම් මහවි ඊළාට මුග්ගානම් මුං මාසානම් මෑ තිලානම් තල තණ්ඩුලානම් සහල් මෙන්න මේවා මේකේ පුරවල තියෙනවා මේ විදිහට ඊට පස්සේ තමේනම් චක්කුමා පුරිසෝ මෙන්න මේ පුරවල තියෙන මල්ල ඇස් ඇති චක්කුමා පුරිසෝ පුරුෂේක් මුංචිත්වා මල්ල ලිහනවා මුදා හරිනවා විවෘත කරනවා ඒකල් බලනවා පච්ච වෙක්කති ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ මොනවද මේ මල්ලේ තියෙන්නේ කියලා බලනවා ඔන්න එතකොට යාට ඉමේ සාලි මේ එල් හහල් මේ එල් සහල් ඉමේ සාලි දැන් හරියට ඔය අත පොලට ගිහිල්ලා ඇවිල්ලා මල්ලේ තියෙන දේවල් අරගෙන වෙන වෙනම තියනවා වගේ එලවලු මල්ලක් අරගෙන ඇවිල්ලා මේ කැරට් මේ බීට් මේ අල මේ තියෙන ලූණු විවිධ ආකාරයෙන් වෙන් කරනවනේ අන්න ඒ වගේ පින්නතුනි ඉමේ සාලි ඔන්න අර මල්ල ලිහිපු කෙනාට පේනවා මේ එල් සහල් ඉමේ වීහි මේ වී ඉමේ මුග්ගා මේ මුං ඉමේ මාංශා මේ මෑ ඉමේ තිලා මේ තල ඉමේ තණ්ඩුලා මේ සහල් අන්න දැන් දකින්නවනේ කාටද මේක පෙනෙන්නේ චක්කුමා පුරිසෝ අපේ අවධානය උද්දට යොමු කරගන්නට ඕන තැනක් කවුද මේ චක්කුමා පුරිසෝ ඇස් ඇති මිනිසෙක් එහෙනම් දැන් අපි මෙතනදී මා මුලින් ඔබට සිහිපත් කළා නිශ්චල හිතක් හොඳට ධමණය කරගත්ත හිතක් තියෙන්නට ඕන ප්‍රඥාව නැමැති ඇහැ තියෙන්නට ඕන හරියට සිත කෙලෙස් වලින් මිදිලා නැති වුණාට හරියට පත්ල පෙනෙන ලිදක් වගේ සිත නිශ්චල කරගatti කෙනාට එයා තමයි චක්කුමා පුරිසෝ ඇස් ඇති මිනිසයා එහෙනම් ප්‍රඥාව නැමැති ඇහින් මේ කය දිහා බලනකොට අන්නර මල්ලේ තිබුණු දේවල් වෙන් වෙන් කරලා හඳුනා ගන්නවා වගේ මේ කය හිතෙන්නේ මොනවද කියලා යථාබෝධයකට එළඹෙන්නට පුළුවන්. එහෙමනම් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ මේ උපමාවත් උදාහරණයක් අරගෙන ඔය ඇත්තන් ගෙදරට එළවලු මල්ලක් මොනවා හරි අරගෙන ඇවිල්ලා වෙන්ගෙන් කළා තියනවා වගේ මේ කයේ තියෙන මේ කුණප කොටස් ටික උන්වහන්සේ විශේෂ වශයෙන් පඨවි ධාතු 20ක් ආපෝ ධාතු 20ක් හැටියට වෙන් කළා තියනවා. ඊට පස්සේ උන්වහන්සේ පංචක හැටියට ඒක පෙන්වලා තියනවා. බාහිරින් පෙනෙන කය කෙස් ලොම් නිය දත් සම කියන මේ කොටස ඊළඟට මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු කියන මේ කොටස් ටික ඊළඟට හදවත අක්මාව පිත්තාසය බඩදිව පෙනහලු කියන මේ කොටස් පපු මස දක්වා ඊළඟට කුඩා බඩවැල මහ බඩවැල ආමාශය තිරං බඩ අසුචි මොළය කියන මේ කොටස් අන්න වෙන් වෙන් කරලා බලන්න හොඳට නුවණින් කොයි වගේ චක්කුමා පුරිසෝ ඇස් ඇති කෙනෙකුට තමයි මේක පේන්නේ එහෙම නැති කෙනෙකුට පෙන්වතුනි අර මුලින් මා සිහිපත් කළා වගේ සම්මුතියෙන් මේ කය දිහා බල බලා පුංචි කාලේ ඉඳලා
මහලුවියට යන තෙක්ම කය දිහා බල බල තවම මගේ කය ශක්තිමත් කියන වශයෙන් උයික් විදිහින් ආ කය කෙරෙහි ඇලිලා එහෙමත් නම් පංච උපාදාන කන්දේ තුලින් බැඳිලා මේ සංසාරයටම අපි එකතු වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වන විදිහට මේ කය දිහා බැලුවොත් පින්නතුනි මේ කයට ඇති ආලය ඇල්ම රාගය දුරු කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා එනිසා කොහොමද කය දිහා බලන්නට භාග්‍යතුන් වහන්සේ ඉගැන්වුවේ ඉතින් උන්වහන්සේ උපමාවකුත් පෙන්වුවා අන්න එලෙසින් මේ කය දිහා අපි නුවණින් බලලා විමසලා අපේ ප්‍රඥාව නැමැති හැදීවුණු කරගන්නට ඕන සිත නිශ්චල කරගන්නට වීර්ය කරන්නට ඕන එවිටයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඉමමේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දං පාදතලාදෝ කේසමත්තකා තච්ච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං මෙන්න මේ කියපු විදිහටම මේ කයේ පුරවල තියෙන නානප්පකාර නොයික් අසුචිය පිරුණු සිරුර ප්‍රතිවේක්ෂා කරන්න ප්‍රතිවේක්ෂා කරනවා කියලා කියන්නේ පච්ච වෙක්කති පරීක්ෂා කරලා බලන්න සුපරීක්ෂාකාරීව බලන්න එවිට පින්නතුනි කුමක්ද සිදුවෙන්නේ එවිට අපිට පුළුවන්කම ලැබෙනවා අපි පෙරත් සාකච්ඡා කළා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති මේ කයෙහි අජ්ජත්ත කය මේ වෙලාවේ මම උපාදාහණය කරගෙන ඉන්නේ කොහෙද කයෙහි ඒ උපාදාහණය කරගෙන හිටපු කොහේ හෝ වේවා හිස ගෙල කොහේ හෝ වේවා කුණපයක්මයි පවතින්නේ බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති පින්නතුනි මෙලසින් ප්‍රඥාව දියුණු කරගන්නට ඕන එහෙනම් මේ කය මෙලසින් අවබෝධ කරගත්තාම භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති පින්නතුනි මෙන්න මේ කුණප කොටස් ටිකත් මොකද වෙන්නේ කෙස් කියන එක විදිහට පවතින්නේ නැහැ ලොම් එක විදිහට පවතින්නේ නැහැ දත් ටික හැමදාම එක විදිහට පවතින්නේ නැහැ නියපොතු බලන්න කොච්චර වාරයක් අපි කපලා ඇද්ද මේ නියපොතු හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ කොච්චර වාරයක් අපි මේ නියපොතු කපලා ඇද්ද එකතු කරලා බැලුව කොයි තරම් දීර්ඝද එහෙනම් පින්නතුනි මේවා එක විදිහට පවතින්නේ නැහැ දැන් අපිට මේ නිය විදිහට හොඳට ලස්සනට පෙනෙන මේ නිය මොකද වෙන්නේ හැම මොහොතකම සමුදය සහ වය වෙනවා මොකක්ද මේ සමුදය වය කියලා දැනගන්න ඕනේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ඒ කියන්නේ මේ කුණප කොටස් මොකද වෙන්නේ සමුදය වය මේක හට ගන්න ආකාරය දකිමින් අපේ නුවණ අපි දියුණු කරගන්න ඕන කායානුපස්සනාවෙන් වාසය කරන්නට ඕන ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අභාවයට යන ආකාරය මේ කයේ පවතින මේ කෙස් ලොම් නිය දත් සම සෙම් සොටු නහර ඇට ඇට මිදුළු වකුගඩු මේ ඔක්කොම පින්නතුනි හැම මොහොතකම මොකද වෙන්නේ අභාවයට යනවා ඒ පැවතිච්ච විදිහෙම පවතින්නේ මේ ක්ෂණය තුලදීම වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති අභාවයට යන ආකාරය දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරන්නට ඕන ප්‍රඥාවෙන් අවබෝධය ඇති කරගෙන කටයුතු කරන්නට අපි වීරිය ආරම්භ කරන්නට ඕන දැන් බලන්න පින්නතුනි මෙන්න මේ විදිහට අජ්ජත්ත බහිද්ද වශයෙන් දැනෙන නොදැනෙන මේ කයෙහි සමුදය වය වෙමින් මේ කුණප කොටස් පවතිනවා ඇති වෙමින් නැති වෙමින් පවතිනවා ඒක තමයි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ කොටස් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව එහෙනම් අපිට වටහා ගන්නට පුළුවන් අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති මේ කය කෙරෙහි මේ විදිහට හොඳට නිශ්චලව සිහිය හොඳට පවත්වාගෙන නිශ්චල සිත නැමැති කැඩපතින් ප්‍රඥාව නැමැති ඇහෙන් මේ කුණප කොටස් දිහා බලනකොට පින්නතුනි එක කුණපයක්වත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයෙන් තොරව පවතින කිසිවක්ම නැහැ කිස් කලඹ ලස්සනයි කිව්වත් පංච කල්යාණයෙන්ම යුක්ත වුවත්
මේ ස්කන්ධ පංචකයේ කොයිතරම් ගම්බීර බවක් තේජාන්විත බවක් කොයි විදිහින් තිබුණත් ඒ සියල්ල පින්නතුනි අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති උද්දට සිහියෙන් බලන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ කාරණාවමයි ප්‍රකට කරන්නේ එවිට ශ්‍රාවකයාට එහෙමත් නැත්නම් භාවනානුයෝගී භික්ෂුවට භික්ෂුණියට උපාසක උපාසිකාවට සිහිය හොඳට බලවත්ව පිහිටවා ගන්නට පුළුවන් මේ කයෙහි ඇලෙන්න දෙයක් නැහැ බලවත්ව පිහිටනවා යාවදේව තව දුරටත් ඥානමත්තාය අවබෝධය දැන් පිනතුනි ඔබට දැනුම තිබුණා මේ ගැන දැනුම තිබුණා මේ කයේ කුණු ගොඩක් තියෙන මේ කයේ කුණප කොටස් ටික මේ විදිහේ පිළිවෙලකට දැනගත්තේ නැති වුණත් ඔබ මේ කයෙහි අසාර බව අනිත්‍ය බව දැනගෙන හිටියා දැනුම තියෙනවා දැන් පින්නතුනි ඒ දැනුම තව දුරටත් දියුණු කරගෙන අවබෝධයට ඇති කර ගන්න ඕන ඥානමත්තාය අවබෝධයේ දියුණුවට පතිස්සති මත්තාය සිහිය දියුණුවට සිහිය හොඳට දියුණු කර ගන්නට අනිස්සිතෝච කියලා කියන්නේ පින්නතුනි මාගේ කෙස් කලබ මාගේ දත් ටික මාගේ මුහුණ මාගේ පෞර්ෂය කියලා අපි කොච්චර මේ කයට සම්මුති කැඩපතින් බැලලා බැඳිලා ඇද්ද දැන් ඒකට බැඳෙන්නේ නැහැ අනිස්සිතෝච මම මගේ ආත්මය කියලා තියක් මෙතන නැහැ මොහොතකට ඔබ හිතන්න මේ දෙපැත්ත බැඳපු මල්ල ලිහලා විසිරුවලා බලන්න මේ කයේ තියෙන ওই දෙතිස් කුණප ටිකම හැම තැනම විසිරුවලා බලන්න කේස් ලොම් දැන් ඔබේ ශරීරයේ තියෙන ওই කොටස් ටික 30 තැනක තියෙනවා කේස් ලොම් නිය දත් සම ඇට් නහර ඇට මිදුළු වකුගඩු හදවත සෙම් සොටු සරව ලේ තැන් තැන් වල සිරලා තියෙනවා ඔකෙන් මොන කොටසද මගේ කියලා ගන්න මම මගේ කියලා කොයි කොටසටද අපිට ඇල්මක් මේ කොටසයි මම කියන්නේ කියලා ගන්න කොටසක් නෑ පින්නතුනි අන්න එකට කියනවා අර විදිහට නුවණ දියුණු වීගෙන එනකොට අනිස්සිතෝච මම මගේ ආත්මය කියලා කිසිවක් මේ කුණු ගොඩන් 32ේම නැ දැන් එහෙම නැ කියලා දැනගෙන දැන් මොකද වෙන්නේ අන්න ගම්බීර වෙනවා පැහැදිලි ස්වરૂපයක් අවබෝධයට එනවා සිහිය තවදුරටත් දියුණු වෙනවා එතකොට මේ විසිරලා තිබෙන කුණු ගොඩන් තුල මම කියලා කෙනෙක් මගේ කියලා මගේ ආත්මය කියලා කිසිවක් නැ කියන ගම්බීර බව තුල වාසය කරන විහෙරති වාසය කරනවා ඒ විතරක් නෙවෙයි නචකින්චි ලෝකේ උපාදීයති මේ ලෝකේ කිසිවක් ග්‍රහණය කරගන්න යන්නේ නැ දැඩිව අල්ලා ගන්න යන්නේ නැ ලෝකේ කියන්නේ පිනතුනේ මේ බඹයක් පමණෝ මේ සිරුර දිහාම හිතන්න මේ ඔබේ ශක්ති සම්පන්න කය දිහාම දැන් ඔබට මේ හැකියාව තිබෙන පෙනෙන ඇහැම උපමාවට ගන්න උදාහරණයට ගන්න මේ කිසිවක් පිනතුනි නිශ්චිත වශයෙන් ස්ථිර වශයෙන් නොසැලෙන ස්ථිරයි සදාකාලිකයි කියන සිතුවිලි අතහැරලා යනවා ලෝකෙ කිසිවක් ග්‍රහණය කරගන්නේ නැහැ කිසිවක් ග්‍රහණය නොකල හිත කොච්චර සැහැල්ලුද කියලා බලන්න ඒවම්පි කෝ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සී විහෙරති අන්න මහණෙනි මෙන්න මේ පරිද්දිමු කය පිළිබඳව මනාව බොහෝ දෙයකින් වාසය කළ හැකි එවිට පින්නතුනි අපිට සංසාර විමුක්තිය ඇති කර ගන්නට නිවන සාක්ෂාත් කර ගන්නට මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ඉගැන්වීම කොච්චර උපකාර වෙනවද එහෙමනම් පින්නතුනි අපි අද මේ කතා කරපු කායගතා සති භාවනාවේ කොහොමද අපි මේක භාවනාවක යොදවන්නේ කියලා අපි දැනගත්තා අපිට පුළුවන් පංචක හැටියට ඒ කුණපයෙන් පටන් ගන්න තච පංචකය හැමෙන් පටන් ගන්නවා ඊළඟට පෙනහළු නැතිනම් මේ පපු මස පප්පාස පංචකය මත්තුලුංග පංචකය ඒ වගේම මේ කියන පංචක හැටියට හතරයි මේවා එකින් එක අරගෙන පුහුණු කළා අර කියන නොසැලෙන අවබෝධය ඇති කරගන්නට සංසාර විමුක්තියට අවශ්‍ය කරන අවබෝධය ඇති කරගන්නට
අර කැඩපතෙන් බලලා ගම්බීර බවක් ඇති කරගෙන දැන් මම හරි දැන් මම පිළිවෙලයි කියලා හිතුවා වගේ මේ කයෙහි ස්වභාවයේ මෙයයි කියලා නුවණින් නැගී සිටීමේ ස්ථාවර බවක් හිතට දැනෙන්නට පටන් ගත්තනම් පිනතුනි කිසිවක් කෙරෙහි ඇලීමක් බැඳීමක් ගැටීමක් නැතිව අවබෝධයෙන් මේ ජීවිතය ගත කරන්න පුළුවන්කම ලැබෙනවා අවබෝධයෙන් ගත කරන ජීවිතය නිශ්චල හිතක් ප්‍රඥාව නැමැති ඇහෙනුයි බලන්නේ එවිට මේ කයෙහි මම මගේ මගේ ආත්මය ලෙසින් එල්බෙන්නට බැඳෙන්නට ප්‍රශ්න ගැටලු ඇති කරගන්නට කිසිවක්ම නොමැති බව ප්‍රඥාවට දැනෙන්න පටන් ගන්නවා අන්නේ අවබෝධයෙන් නැගී සිටින්නට ඒ අභිමානයෙන් ඔබේ සිරුර දෙස ප්‍රඥාවෙන් බලන්නට මේ කායගත සති භාවනාවේ මෙන්න මේ කොටස් පංචක වශයෙන් පුරුදු කරන්න චක්ක වශයෙන් පුරුදු කරන්න ඊළඟට පඨවි ධාතු වශයෙන් පුරුදු කරන්න කේසාවලින් පටන්ගෙන මත්තුලුංගෙන් අවසන් වෙන පඨවි ධාතු 20ක් ඒ වගේම පිත්තම් පිතෙන් ආරම්භ කරලා මුත්‍රවලින් අවසන් වෙන ආපෝ ධාතු 12ක් වෙන වෙනම වඩන්න පුහුණු කරන්න පුරුදු කරන්න ඒ පුහුණුව ඒ පුරුද්ද ඒ අවබෝධය ඔබට සංසාර විමුක්තිය සලසා දේවි උදාහරණයක් බුදුරජාන් වහන්සේ පෙන්නු ඒ උදාහරණයම නෙවෙයි ඔබ ගෙදරට ගෙනෙන එළවලු මල්ල වෙන වෙනම තියලා බලනවා වගේ මේ කයේ කොටස් ටිකත් වෙන වෙනම බලන්න පරීක්ෂාකාරීව බලන්න එතකොට ඔබට මේ කයෙහි අජ්ජත් බහිද්ද වශයෙන් සමුදේ වය වශයෙන් දැනගෙන නොඇලී නොගැටි නොබැඳී සංසාර විමුක්තියක් කරාම සිත පුහුණු කරමින් නිර්වාණ අවබෝධයට සංසාර විමුක්තියකට ඔබට ඉඩ හසර සැලසෙනවා ඒ නිසා පින්තුනි සංසාර විමුක්තියක් අපේක්ෂා කරන ඔබ මේ සංසාරයෙන් ඉතර වෙන්නට වීරිය වඩන ඔබට මේ කය කෙරෙහි නොඇලෙන්නට නොගැටෙන්නට නොබැඳෙන්නටම අවශ්‍ය කරන අවබෝධය මේ දෙතිස් කුණපය නුවණින් පරීක්ෂා කොට බැලීමෙන් ඔබට ළඟා කර ගන්නට ශක්තිය ලැබේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද දේශනාව නිමාවටපත් කරනව අද මේ උතුම් ධර්මානුශාසනයට අපි මාතෘකා කරගත්තේ කායානුපස්සනාවේ හතරවෙනි කොටසයි එහෙමනම් අපි මේ වෙනකොට කොටස් හතරක් සාකච්ඡා කරන්නට යෙදුණා ඒ ආනාපාන සති පබ්බය ඉරියාපත පබ්බය සම්පජඤ්ඤ පබ්බය පටික්කුල මනසිකාර පබ්බය ඊළඟ දවසේ අපි සාකච්ඡා කරන්නේ ධාතු මනසිකාර පබ්බයයි එහෙමනම් පින්නතුනි සංසාර විමුක්තියක් අපේක්ෂා කරන්නන් විසින් සංසාරය ගමන නිමා කරන්නට මේ කය දෙසම නුවණින් බලන්න සම්මුතියෙන් කැඩපතින් මුහුණ බලා උද්ධාමයට පත්වන්නාක් මෙන් ප්‍රඥාව නැමැති ඇහින් නිශ්චල සිත නැමැති කැඩපත දිහාවෙන් මේ කය දිහා බලන්න එවිට ඔබ මේ සංසාර ගමනේම උද්ධාමයට නිමාවට නිශ්චලත්වයට ශාන්ත බවට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ශාන්තෝ නිවනින් සැනසෙන්නටම ඔබට නිවන් දොරගුළු විවර වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා පිනතුනි සත් සිතුවිලි ඇතිව උදාන වූ පුණ්‍ය කටයුත්තකටද දායක විය හැකි බව මෙත් සිතින් සිහිපත් කරන්නට කැමැතියි පිනතුනි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ විවෘත වෙන විට මේ බබලන්ට පටන් ගන්නවා විවටෝ විරෝචතින පටිච්චන්නෝ මේ සද්ධර්මයේ විවෘත වී පවතින තාක් විචිත්‍රවත්ව බබලනවා එහෙමනම් පිනතුනි ඒ උතුම් 84 දහසක් වූ ධර්මස්කන්ධේ උතුම් ගුණ සුවඳ සිහි කරගෙන ඒ ධර්මස්කන්ධය සිහි කරමින් ධම්මචේතියෙදි කරන්නට අපි මේ ධර්ම මාර්ගය තුලම කටයුතු කරමින් යනවා ඒ සඳහා ඔබට දායක වන්නට මූලික වන්නට එක් වන්නට සත්පුරුෂ සිතක් උපදින්නේ නම් ධම්මචේතිය දිවෙනවා විහාරාංග රාසියක් ඉදිවීමින් පවතිනවා ඒ වගේම මහා භද්‍ර කල්ප විහාරය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සියුනම ඉදි කරන්නට නියමිතයි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමාවන් ඉදි කරමින් ඒ වගේම මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙන මෙත් බෝසත් ප්‍රතිමාව
නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ උදාර කුසල් සමගින් ඔබට මෙත් සිතින් සම්බන්ධ වෙන්නට සිතක් පහළවන්නේ නම් 0.71415 89.39 අංකයේ ඔස්සේ 0.71417 89.39 අංකයේ ඔස්සේ අපව විමසීමෙන් ඔබට ඒ උතුම් මාහගේ කුසල් සමගින් ඔබටද සම්බන්ධ වෙමින් කුසල් වඩන්නට අවස්ථාව තිබෙන බව මෙත් සිතින් සිහිපත් කරමින් මේ උතුම් සද්ධර්ම දේශනාව සමගින් ඒකාත්මික වූ ඔබ හැම දෙනාගේම සිත සතන් අම්සු මාත්‍රේකින් හෝ නිවන් දොරගුළු විවර කරන්නට සිත පුරුදු කරන්නට ඕනෑය කියන සිතුවිලි මාත්‍රයක් නමුදු ඔබට ඇති වූයේ නම් ඒ සිතුවිල්ල පවා පින්තුනි සංසාර විමුක්තියකටමයි උපකාර වූයේ. එනිසා ඔබත් වීරිය ආරම්භ කරන්න. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන වසර හැටියට අපි නම් කළේ නිසායි. එනිසා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් අපි සාකච්ඡා කරගෙන එන මේ කායානුපස්සනාවේ සිව්වන පබ්බය කායගතා සති භාවනාව මේ පටික්කුල මානසිකාර පබ්බය පිළිකුල් භාවනාව කොහොමද වඩන්නේ කියලා ඔබට යම් විදිහක හෝ සරල අවබෝධයක් හරි ලබා ගත්තනම් ඒ අවබෝධය තවදුරටත් ඒ දැනුම තවදුරටත් දියුණු කරගෙන ධර්මාවබෝධය කරාම සිත මෙහෙවන්නට ඔබට උතුංග වූ සිත් පහළ වේවා උතුම් වූ නිවන් දොරගුළු විවර වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දිනාතම තිරුවන් සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊතාත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙළවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0.7 0.6 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.